එතකොට දැන් මේ රටේ මිනිස්සු හොඳ තත්ත්වයකට යනවලු. අද පත්‍රයේ චාමර මම බැලුවා ලංකාදීපේ. අද ලංකාදීප පත්‍රයේ තියෙනවා ගිය අවුරුද්දේ ඔක්තෝබර් මේ රටේ ළමා මන්ද පෝෂණය 112.5යි. මේ අවුරුද්දේ ඔක්තෝබර් 15.5යි. මේ මෙයා ඔක්කොම දිනවයි කියන රටේ අපේ ළමයින්ට වෙච්ච වැඩේ. මේ මෙයාත් ඉන්නේ ගාලු දිස්ත්‍රික්කේ. ඔය ගාලු දිස්ත්‍රික්කේ අද පත්‍රයේ තියෙනවා. පහට අඩු ළමයින්ගේ 69,000කින් 8,000ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. අද කන්න නැතුව ළමයින්ට කලන්තේ දාලා වැටෙනවා. විජිත බේරකොට මන්ත්‍රීතුමා කියනවා පාර්ලිමේන්තුවේ දැන් සති දෙකකට කලින් මයිංගනේ දහම් පාසලක ළමයි ටික උදේ හිටගත්ත නමෝ විත්තියෙන් පන්සල් ගන්න 48ක් අඩං වැටුණා. මම ගිය සතියේ ගියා බෙන්තර ජනහමුවක් කරන්න. පන්සලේ හාමුදුරුව වේදිකාවට ආවා. හාමුදුරුවෝ මම ජීවිතේට වේදිකාවට නැග්ගේ නෑ. මට දහම් පාසල ළමයි හිටගෙන දැන් පන්සල් ගන්න බෑ. ඒ බේරුව බෙන්තර ජනතාව සාක්ෂි දරයි. හාමුදුරුවෝ මම බීම පැදුරක් දාලා ළමයි වාඩි කරලා පන්සල් දෙන්නේ. පනස්දාහක සංවිධානාත්මක බලයනියා එකකට අවමෙන් හිටන් 200ක් ආවා කියලා සමාජිකයෝ දසලක්ෂක සමාජික සංඛ්‍යාවක් හැපිලා බලමු. මොකද මේ රට මේ විදිහට තවත් මේ තක්කඩින්ට දේශපාලන තක්කඩින්ට වංචා කරන දෙන්නේ නැහැ. දෙක මහත්තයෙක් කියනවා අපි එන්න කිව්වලු ආවේ නෑලු. චාමර ලැගෙදට හොරෙප් පනිනවා. හොරෙප් පනලා හොරා කියනවා මාත් එක්ක එන්නකො පොඩි ඇග්‍රීමෙන්ට් එකක් ගහගෙන ගෙදර ජීවත් වෙන්න. ඒක පුළුවන් තව හොර තක්කඩියෙකුට. ඒ චාමර සදාචාර සම්පන්න ශිෂ්ට සම්පන්න මිනිහෙකුට බෑ. වරණි හොඳ මිනිහෙක් නම් 2020 මහමැතිවරණෙන් එකක් නැති වෙන එළවන්නේ නෑ. මේ රටේ ජනතාව එකක් නැති වෙන ලෙව්වා. එකක් නැති වෙයි. ඇයි? දැන් මෙයා කියන්නේ මේ රනිල් තමයි මහා උස්තාද්. 105ක ආර්ථික වර්ධන වේගය දෙකට දාපු මිනිහා. එයා බලය ගන්නකොට කෝටි 8 ලක්ෂයයි, බැහැල යනකොට කෝටි 14 ලක්ෂයයි, කෝටි 6 ලක්ෂයකින් ණය බර වැඩි කරගපු මිනිහා දෙක. මේ තියෙන මගේ ගා ප්‍රධානම ආර්ථික දශක 30. සමන් රත්නප්‍රිය ආර්ථිකය දන්නේ නෑ. කොහොමද බෙහෙතක් දීලා හිටියට? මෙන්න ආර්ථික දර්ශක. මේ තියෙන්නේ අතරරම් බලන්න. ප්‍රධාන ආර්ථික දර්ශක 30. මේ 30න් 26 බිඳවට්ටපු මිනිහා රනිල් වික්‍රමසිංහ. 3. 4 රනිල් බලය ගන්නකොට රුපියල් ඩොලර් එක රුපියල් 131යි. බැහැල යනකොට 185යි. රුපියල් අව ප්‍රමාණය විතරක් ණය බර වැඩිවීම කෝටි 172,000යි. අහන්න ඉගෙන ගන්න. ආර්ථිකේ. ඔය බෙහෙත් දෙනවා වගේ නෙමෙයි. ඒක උතුම් රස්සාවක්. අහන්න ඉගෙන ගන්න. 4, 5 මේ තියෙන්නේ හැමදාම කියන වගේ මේ තියෙන්නේ රනිල් ඒ අවුරුදු 5ට හොරගම් කරපු ප්‍රමාණය. මදුරිතානගේ මහත්තයා තාගන්න. මේ තියෙන්නේ ඔයාලා ලියපු පොත රනිල් ඒ අවුරුදු 5ට හොරගම් කරපු ප්‍රමාණය. මොකද පොත? කෝටි 172,000. 6 රනිල් 2015 ඡන්දේ මේ රුපියල් 10,000කින් පඩි වැඩි කරා. ඊගාව ඡන්දේ දිනන්න. මම බැලුවා 2015ට කලින් චාමර හැම අවුරුද්දකම ලංකාවට කාර් ගෙන තියෙන ඇවරේජ් 30,000යි. 2015 කියන මදුරිතාන මහත්තයා කාර් 1,500,000. 2015 බලන්න සෙන්ටර් බැංක් රිපෝට් එක. ඊට කලින් හැම අවුරුද්දකම කාර් ගෙන තියෙන්නේ 30,000 ඇවරේජ්. 2015 ගෙන 1,500,000. ඇයි මේ මොකක්ද උනේ? රනිල් ජනාධිපතිවරණ දිනුවා. මහමැතිවරණ දිනන්න ඕන. 10,000 ගානේ මනි printing and distribution. GDP වැඩි වෙලා නෙමෙයි. ඡන්දය ගන්න මනි printing and distribution. 10,000කින් පඩි වැඩි වුණා. රනිල් බලන්න ඕන 10,000කින් පඩි වැඩි කරලා පස්සේ මොකද වෙන්නේ? මේක රට ඇතුළේ තිබුණත් හොඳයි පිටට ගියොත් වැරදි. එහෙනම් පිටට යන දොරවල් වහන්න ඕන. මොකද උනේ? දොර ඇරියා. අපේ ඩොලර් කුට්ටියක් ඉන්දියාවට ගියා. ඉන්දියාවෙන් යකඩ ගොඩක් ලංකාවට ආවා. දැන් වාහනාවට දුවා ගන්න තෙල් නැහැ. මට ඊපෙරද මිනිහෙක් හම්බුණ ගාල්ලේ ව්‍යාපාරිකෙක්. එයා කියනවා මන්ත්‍රීතුමා නුවර මලකදරක් කරොත් සති 3කට කලින් යන්න ඕනලු. පළවෙනි තෙල් ලීටර 20 ගහගත්තා නිට්ටඹුවට ගියා. සතියක් හිටියා. දෙවෙනි සතිය තෙල් ලීටර 20 ගහගත්තා කෑගලට ගියා. ඊගාව සතිය තෙල් ලීටර 20 ගහගෙන නුවර මලකදෙට යනවා. දැන් මේ රටේ කවුරු හරි මැරෙනවා නම් සති 3කට කලින් කියන්න ඕන. කෝටායකට ලීටර 20යි දෙන්නේ චාමර. ලීටර 20යි දෙන්නේ. ඒ පහ. කොටකට පහ තව දිනනවා. මේ රනිල් මහත්තයාගේ ප්‍රගති වාර්තාව. හය මහ බැංකුව බින්දා. මේ රටේ මහම බැංකුව බින්දා. 6. 7 රට හදන දේශ හම්බන්තොට වරාය වික්කා. මේ ඔබතුමාලා මේ පොතේ ගහලා තියෙන. මේන මේ තියෙන උත්තරේ. මේ තියෙන උත්තරේ ඔබතුමාලා ගහපු පොත. මේකේ තියෙන මොකද්ද? මේකේ තියෙනවා ජාතික සම්පත් විකිණීම මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිවෙත නොවන බව දන්නමි. දැන් ඔයා ඊපර දාතේ ඉස්සුවේ මේ පිළිවෙතට. ඉතල හම්බන්තොට වරාය වික්කා 7.
රනිල් එක වාහනයක් ගත්ත ලක්ෂ 3000. දැන් රනිල් මේ පාර බජට් එකේ කියනවා අනර්ථකාරී වියදම් අපි කරපු නිසා මෙහෙම කෙලවුණා කියලා. ලක්ෂ 3000 වාහන ගැනීම අනර්ථකාරී නෙවෙයිද? දයාගමගේ සමෘද්ධි උත්සව ටික කරා ලක්ෂ 3000යි. රෝසි සේනානායක තිවිච්ච වැසිකිළි අලුත් වැඩියා කරා ලස්ස 57යි. මේ හිඟන රටේ මේ කන්න තියලා තියෙන හේින්ද දැන් කල්පනා කරලා බලන්න 100% ආර්ථික වර්ධනය දෙකට දැම්මනම් කෝටි 8 ලක්ෂයකින් ණය බර වැඩි කළා නම් රුපියලව ප්‍රමාණයෙන් කෝටි 172000ක් අවසන් කරා නම් අවුරුදු 5ට කෝටි 2 ලක්ෂයක් වංචා දූෂණ හොරගම් කළා නම් මහ බැංකුව කැඩුවා නම් හම්බන්තොට වික්කා නම් වාහන ගෙන්නන දීලා මේ රට විනාශ කළා නම් පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්දකින් ප්‍රජාතන්ත්‍රවාදීවම් පත් වෙන ජනාධිපතිවරයන්නේ දැන් කවුරුත් මේක බලෙන් පත් කරලත් නැහැ මොකද මේකට කරන්නේ එතකොට නෑ බලයක් නැතුණාට මොකද මේ අපි මේ රෙදියෙන් දාන්න ඉන්නේ දේශපාලන විවාද විලිලජ්ජාව කියලා එකක් තනඳු ගානේ දැන් මහින්ද මහත්තයලා තියෙන පැය විලිලජ්ජාව මහින්ද මහත්තයලා ගමේ ගිහින් පතරූප වැඩේ මොකද්ද හැම ගමකටම ගිහින් ගෝ රනිල් කේන්ද්‍රෝහියේ MCC ගිවිසුම ගහනවා අපේ පන්සලේ හාමුදුරුවෝ කොච්චර අනාථ කරාද පන්සලේ හාමුදුරුවෝ කිව්වා ඕක ගැහුවොත් අපිට අනුරාධපුරට යන්න හම්බෙන්නේ නැහැ ඇත්ත කතාව MCC ගිවිසුම ගහනවා කියලා නේ දැන් මොකද උනේ අර හාමුදුරුවෝ කොහොමද දැන් මූණ දෙන්නේ ඒ හින්දනේ හාමුදුරුවෝ දායක සභාවයි කිව්වේ ඒ හින්දනේ කැලණී පන්සලේ පොහට්ටුවක් දීලා පොහට්ටුවම මේ රට වෙනුවෙන් මේක පූජා කරන්න කියලා කිව්වේ මතකනේ අර නයා ඇවිල්ලා පොහට්ටුවක් දීලා කිව්වේ දැන් ඒ හාමුදුරුවන්ට මොකද උනේ හාමුදුරංගේ සිරුරත් ගැලෙවුණේ මේ මිනිස්සුයෝ දැන් කියනවා මේ සුද්ධෝ එන හින්දා අපිට මේ උද්ඝෝෂණ කරන්න එපාලු. ඒක මාර කතාවක් නේ. ඔහොම තමයි කලින් කිව්වේ. යුද්ධ පිටින් දාලා මේ කට්ටිය සුද්ධ දැම්මා. දැන් මේ සුද්ධ පෙන්නලා සුද්ධ දාන්න හදන. සුද්ධ එන එක හරි. හැබැයි දැන් මේ සුද්ධ එනකොට ඩොලර් 2-3ක් අරගන්න පෙන්නලා මෙයාලා මොකද්ද කරන්නේ? මේ අවුරුද්දේ ලක්ෂණ සංස්ථා විකුණනවා. මේ අවුරුද්දේ ටෙලිකොම් එක විකුණනවා. මේ අවුරුද්දේ ගාල්ල වරාය විකුණනවා. මේ අවුරුද්දේ ගාල්ල පොලිසිය විකුණනවා. මේ අවුරුද්දේ හොටස් එජ් හොටලේ විකුණනවා. දැන් අපිට කියන්නේ බලන් ඉන්න. අපි මේක විකුණගෙන 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 කන්නම්. උඹලා බලන් ඉඳපල්ලා. දෙයකනේ මේ අපිට කියන්නේ. පාරට බහින්න එපා. පාරට බහින්න එපා. දැන් මෙයා තමයි මාළුකු වෘත්ති සමිතියේදී පාරට බහින්. මෙයාට මහා ගොඩක් හිටියනේ. අර ජනතා විමුක්තිනේ වාටිය එකතු වෙලා ඒ වාටියත් එකතු කරලා අපි වෘත්ති සමිති ව්‍යාපාරයක් කරලා රටේ මේක නැවැත්වුවට පස්සේ දැන් මෙයා හිතන්නේ මෙයාට ගොඩක් ඉන්නවා කියලා. මේ රටේ ජනතාවට අපි කියනවා ඔයාලා බය වෙන්න එපා මේ බිඳ වැටීම දුකක් හැටියට ගන්න එපා ලෝකේ ඔයාලා කල්පනා කරලා බලන්න ලෝකේ වේගෙම නැගිට්ටේ වේගෙම බිඳ වැටිච්ච රටවල් රුසියාව කියන්නේ 1917ට කලින් ලෝක සිටීමේ අන්තිම රටවලින් යටින් පහට තිබිච්ච එක අලුත් කණ්ඩායමක් ආවා 25 35 වෙනකොට ලෝකේ බලගත්තු රටවල් දෙකයි දෙකෙන් එකක් රුසියාව ජපානයේ හිරෝසිමාවට බෝම්බ ගහලා රට විනාශ කරලා තිබුණේ අලුත් පාලක කණ්ඩායමක් ආවා ඒ පාලකේ කිව්වා මට හෙට 5:25 කරන්න ඕන පාලකේ කිව්වේ නෑ 5:10 කරන්න ජපානයේ වේගවත් රටක් හැදුවා වියට්නාමයට ඇමරිකාවෙන් ගැහුවේ ඇමරිකාව කියන බලගත්තු රට වියට්නාමයට ගැහුවේ හෝචිමින් කියන කෙට්ටු මිනිස්සයා ආවා ලෝකයේද බලගත්තු රට ඔයාලා බලන්න දැන් මෙයාලා කියන අපිට තමයි විදේශ සම්බදා තියෙන්නේ කියලා මොන මල්ගා ගන්න නෑ දැන් උදව් කරන්නේ නෑ 1980 ඉඳලා 2020 වෙනකොට අවුරුදු 40ක් ආමර ඔය අවුරුදු 40ටම ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ලංකාවට ඇහිලා තියෙන ඩොලර් බිලියන 13යි 2020 ඩොලර් බිලියන 0.6යි 2019 ඩොලර් බිලියන 0.4යි දශම ගණන් ඩොලරෙන් පට්ටපල් හොරුින් ඉදනකට ආයෝජක වෙන්නේ නැහැ අවුරුදු 40කට ඩොලර් බිලියන 13යි වියට්නාමයට චාමර 2015 ඩොලර් බිලියන 2020 ඩොලර් බිලියන 15යි අපිට අවුරුදු 40කටම ඩොලර් බිලියන 13යි වියට්නාමයට එක අවුරුද්දකට ඩොලර් බිලියන 15යි ඒක නිසා ඔයාලා හිතන්න එපා මේක බිඳ වැටෙන්නේ දෙන්නේ නැහැ බිඳ වැටිච්ච රටවල් වේගෙන් නැගිට්ටුවා අපි සහතික කළා කියනවා මේ රටේ ජනතාවට විශ්වාස කරන්න අපි වංචා කළා නැහැ දූෂණය කළා නැහැ හොරගම් කළා නැහැ මේවෙන් හම්බ කරගෙන නැහැ අද පාර්ලිමේන්තුව කියන්නේ තනිකර රූකඩ මඩුවා දැන් මම දැක්ක ඊපරද බන්දල ගුණවර්ධන මහත්තයා කියනවා සීනිබද්ද රුපියල් 50 ඉඳලා 725 දක්වා අඩු කරන එක මම දැක්කේ අභයාරාම පන්සලේ දවල් 12ට තේබුණකොට කියලා දැන් මුණ විලිලැජ්ජ නැති වැඩක්ද නේ කල්පනා කරලා බලන්න මෙයාලා කෙලවර පිටියේ බලාගාරයේ විකුණනකට අතැස්සුවේ මෙලෝදියක් දන්නේ නැතුව මේ මදුරු තනග මහත්තයා පාර්ලිමේන්තුවේ අතැස්සුවා බලාගාරයේ විකුණන එක දන්නේ නැහැ මට මතකයි ඒකේ ගිවිසුම අනුර කුමාර සහෝදර තමයි පාර්ලිමේන්තුවට දුන්නේ. දුන්නට පස්සේ මට මතකයි ඊට පස්සේ දිවෙනේ කතුවේ කියලා ලිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රී 222 කගේ රෙදි අනුර කුමාර ගලවයි. ලංකාවේ විදුලි බල අවශ්‍යතාවයෙන් 130ක් නිෂ්පාදනය කරන කෙරවල පිටිය ඒක ඇමරිකාවට වික්කා. එහෙන් ඇමරිකන් කාර්යයක අස්සම් කරා. මෙහෙත් හිටිය බැසිල් රෝහණ රාජපක්ෂ ඇමරිකන් කාර්යයේ පාර්ලිමේන්තුව දන්නේ රට දන්නේ මන්ත්‍රීවරු දන්නේ ඇමතිවරු දන්නේ කැබිනට් එක දන්නේ විශේෂ භාර ඇමති දන්නේ මොකෙක්වත් දන්නේ
No! God, please, no! 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 වලව්වෙන් විකුණන්නේ වලව්වේ පිළිකන්නේ මිනිසුන්ට ඒව අදාළ නැහැ. වලව්වේ පිළිකන්නේ ළඟින් මිනිසුන්ට තියෙන්නේ අත උස්සන්න, කකුල උස්සන්න, වලිගේ උස්සන්න කියනකොට වලිගේ උස්සන්න. එච්චරයි. වෙන මොනවත් නැහැ. ඔහේ බලන් ඉන්නවා, ඔහේ දෙන දෙයක් කනවා. රටේ මොකක් වුණත් කමක් නැහැ. ඒක නිසා අපි මේ රටේ ජනතාවට කියන්නේ මේ රට හදා ගන්න පුළුවන්. අපි විදේශීය පුරවැසියන්ට කොහෙවත් කියලා නැහැ සල්ලි වන්න එපා කියලා. අපි එහෙම කොහෙවත් කියලා නැහැ. ඒ මිනිස්සු සල්ලි වන්නත් මෙයාල හොරු බව දන්න හින්දා. නිකන් හින්දා නෙවෙයි. ඩොලර් බිලියන 7500ක් කෙව්වා. ඒ මිනිස්සු ඇයි රට ගියේ? කල්පනා කරලා බලන්න ඕන කාමර. පව්. මේ රට කන්නේ කාන්තාවන්ගේ. මම ඊයේ කිව්වා මේක. මේ රටේ ප්‍රධානම ආධාර මාර්ග ඩොලර් බිලියන 7500ක් අම්මලා අක්කලා නංගිලා පිටරට ගිහින් දුක් විඳලා ගන්න සල්ලි. මේ රටේ ඩොලර් බිලියන 4500ක් ගාමන් අම්මලා අක්කලා නංගිලා. මේ රටේ ඩොලර් බිලියන 1300ක් තේ අම්මලා අක්කලා නංගිලා. මේ රට කන්නේ කාන්තාවන්ගේ. මේ රටේ මේ පාලක හදපු රට වෙන රටවල් මේ ආසන්න රටවල් ඔහොම රටවල් වල යන්නේ නැහැ. ඒ පවුලත් ඉවරයි මේ පවුලත් ඉවරයි. ඇයි චාමර මෙහෙම උනේ? විදේශීය ශ්‍රමිකයන් හිතා ගන්න. ඇයි ඔයාල එහෙම ගියේ? මේ තුනීලැල් සංස්ථා තිබුණා නම්, පෙට්‍රෝලියම් එක තිබුණා නම්, නැත්නම් ඇඹිලි පිටේ කඩදාසි එක තිබුණා නම්, උදේ පාන්දරෙන් අම්ම නැගිටිනවා, දරුවට කවනවා, ෂර්ට් එක අඳනවා, පොත් ටික අතර දෙනවා, සුළඟිල්ල එල්ලගෙන ගිහිල්ලා පාසල් ගේට්ටුවෙන් ඇතුළට දානවා. දවල් 12ට චාමර එනවා. ඇවිල්ලා තමන්ගේ කිරි අඬන දරුවට කිරි ටික පොවලා ආයේ ප්ලවුඩ් එකේ වැඩට යනවා. නැත්නම් කඩදාසි කම්මලේ වැඩට යනවා. හවස 4ට එනවා. ඇවිල්ලා දරුවා නාවලා පොත්පත් ටික අරගෙන කියා දීලා, ගුණදහම් කියා දීලා චාමර අර දරුවා තුරු කරලා නෙදා ගන්නවා. අද දරුවට මෞසිනේ ආස නැහැ. ඇයි එහෙම රට ගියේ? තමන්ට ප්‍රශ්න වැඩි. කර්මාශලා ටික වික්කා. කරන්න දෙයක් නැහැ චාමර. ඊට පස්සේ තමයි කොළඹට ගිහිල්ලා ඒජන්සියෙන් රට ගියේ. අද මොකද එහි පවුලුත් ඉවරයි, මෙහි පවුලුත් ඉවරයි. එහි ගණිකා ව්‍යාපාර විකුණනවා. මෙහි තමන්ගේ තාත්තා තමන්ගේ දරුවෝ අඹුකමට ගන්නවා. මේ පාලකයන්ට වගක් නැහැ. දැන් මේ ඒ විදේශීය ශ්‍රමිකයා ගැන කතා කරන්නේ. මෙයාලා යවලද? මෙයාලා මොකක් හරි ක්වොලිෆයිඩ් ලේබර්ස්ලා හදලා යවලද? නෑ, කන්න නැතුව හිඟමනට දාපු හින්දා තමයි ඒ අම්මලා ගියේ. ඒ අම්මලගෙන් ඉල්ලන්න ඔයාලට අයිතියක් නෑ. ඔයාලා ප්‍රොෆෙෂනල්ස්ලා හැදලා යවුවා නම්, වෘත්තීය වේදින් හැදලා යවුවා නම්, ඉංජිනේර්ස්ලා යවුවා නම් කමක් නෑ. මේ එදා වෙලා හැම කරන ඒකෙත් මෙයාලගේ නියෝජිතයෝ දාලා. කවුදද තානාපසේ වල ඉන්නේ? මෙයාලගේම කට්ටිය චාමර. ඉතින් ඒක නිසා මේ රට සම්බන්ධයෙන් දැන් ජනතාව ලොකු තීන්දුවක් කරන් තියෙන්නේ. අපි කියන්නේ බය නැත්තම් ෆේස් ටු ෆේස් එන්න. මැතිවරණයක් තියන්. ඇයි මැතිවරණයට බය වෙන්නේ? දැන් මෙයාට දිනන්න පුළුවන් කාලේ මාස ගානේ මැතිවරණ. මේ ජාතික රූපවාහිනියට වල නැහැ. ඔයාලට විල්ලිලැජ්ජ නැතුව මෙතනට ආවෙ මන් දන්නේ නැහැ. මේ ජාතික රූපවාහිනියට වල නැහැ ඡන්ද කළා. ජාතික රූපවාහිනියට. CTB එකට නැහැ ඔයාලා තාම. හොඳයි. අද අදවත් කියා හරි දීලා නැන්නේ මේකට නැහැ ඔයාලා. ඡන්ද කළා. ඕගොල්ලෝ නැහැ බස් ගිනි කපේකට. ඒ ඒක වෙනම කතා කරා. ඇයි මේකේ මේකට නැහැ ඡන්ද කළා. මම මේ ඡන්ද කියන එකට මම රූපේ කරා. ඡන්ද ගැන හරි. ඔයාලා රෙදි අල්ලලා ආවෙ. මේකට මේකේ මේකට නැහැ මදුරලා. ඒවි නැහැ. ඔයාලා මේකට නැහැ. අපි එහෙම අපි එහෙම දේශපාලනය කරනවා එහෙම ගම්මු. ඒකට නෑ ඒකට එකක් කියන්න. ඔයාලට ඡන්ද දෙන්න පුළුවන් වෙලාවට ඡන්ද තියාගෙන අකුල කරලා ගෙවල් ගාන්න තියා. මහින්ද රාජපක්ෂ මහත්මයා ඡන්ද පුළුවන් කරලා තියන්න තිබුණේ ගම්ම. අරදින්න වෙලාවට අකුලන්නත් එහෙම ඡන්ද තියන්න බෑ. ඔයාලා දන්නවා මේක. ඔයාලා මුහුදු මංකොල්ල කරුඹ බව දන්නවා. හැබැයි ඔයාලා පිළිගන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ ජීවත් වෙන ශ්‍රී ලංකාව මේක.